දැන් වෙලාව 6යි. කාලගුණයත් ඒ තරම් හොඳ තත්වයක් නෙවෙයි තියෙන්නේ. එහෙම නේද? එනිසාම දීර්ඝ කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අත්‍යවශ්‍ය කරුණු කීපයක් ඔබ ඉස්සරහා තියෙනවා. අපි කවුරුත් දන්නවා අද අපේ රට විශාල කඩාවැටීමකට භාජන වෙලා තිබෙනවා. එක පැත්තකින් ඒ කඩාවැටීම රටේ ජනතාව මත විශාල පීඩාවක් ඇති කොට තිබෙනවා. රටක් ලෙස ලෝකේ ඉස්සර විශාල අසිරුතාවයකට පමණක් නොවේ ලැජ්ජාවකට පත් වී තිබෙනවා. දීර්ඝ කාලයක් අපේ රට පාලනය කර පාල කණ්ඩායම් විසින් ඇති කරන ලද ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන සංස්කෘතිය, ඒ කියන්නේ වංචාවේ දූෂණේ නාස්තිය ප්‍රතිවිපාකවලට අද අපේ රටේ ජනතාවත් අපේ මාතෘභූමියත් මුහුණ දෙමින් තිබෙනවා. අපිට දිගු කාලින ආර්ථික සැලැස්මක් මේ පාලකයන්ට තිබුණේ. අද අපිට බඩු ගණන් ගිහිලා තිබෙනවා. රැකිය ඇති වෙන්නේ නැහැ. නිෂ්පාදන ආයතන කඩාවැටෙනවා. පාසල් උපකරණ ගණන් ගිහිලා තිබෙනවා. මේ සියල්ල ඛේදවාචකයන් ඇතුලේ තිබෙන ප්‍රධාන කරුණු දෙකක්. පළමු කරුණ තමයි මහා භාණ්ඩාගාරය. අපි දන්නවා ආණ්ඩුවට සල්ලි, ආණ්ඩුවට වියදම් කරන්න රුපියල් ඕනා. දැන් කාලයක් මුළුල්ලේ භාණ්ඩාගාරයට වියදම් කරන්න අවශ්‍ය වෙන රුපියල් ලැබෙන්නේ නැහැ. ඊළඟ ලෝකේ තවදුරටත් අපි ජීවත් වෙන්නේ හුදකලා ලෙස නෙවෙයි. ඉන්ද ලෝකෙන් අපිට බඩු ගේන්න ඕන. ලෝකේ යම් සේවාවන් අපි ලබා ගන්න ඕන. ලබා ගන්න අපිට ඩොලර් ඕන. මොකද සිදුවෙලා තිබෙන්නේ කාලාන්තරයක් තිස්සේ අපිට රටට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය උපයා ගන්නත් අසමත් වුණා. ආණ්ඩුවට අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණයක් නැහැ. රටට ඕන වෙන ඩොලර් ප්‍රමාණයක් නැහැ. ඕක තමයි අද අපි මුහුණ දෙලා තියෙන ප්‍රශ්නේ. ඇයි අපිට රුපියල් නැති වුනේ? දැන් මේ සැරේ අයවැය ලේඛන ඉදිරිපත් කළා තියෙනවා 2023 වසරට. 2023 වසරේ ආණ්ඩුවේ වියදම් ඇස්තමේන්තු කරලා තිබෙනවා රුපියල් කෝටි ඒවා 790,000. රුපියල් කෝටි ඒවා 790,000. නිකන් ට්‍රිලියන 7.9. ට්‍රිලියනක් කියන්නේ කෝටි ලක්ෂය. 2023 වියදම් සඳහා භාණ්ඩාගාරයට ඕන ට්‍රිලියන 7.9ක්. ඒ කියන්නේ කෝටි 790,000. දැන් අයවැය ලේඛනේ මොකද කියන්නේ? මේ වියදම හොයාගන්න විදියක් නැහැ. මේ වියදමින් ට්‍රිලියන 4.9ක් කෝටි 490,000 ණයට ගන්නවා. ලේසිනේ. ආණ්ඩු වියදම ට්‍රිලියන 7.9යි. ආණ්ඩුව ණය ගන්නවා ට්‍රිලියන 4.9යි. ඒ කියන්නේ මොකද්ද? ආණ්ඩුවට වියදමට ඕන වෙන රුපියල් ආණ්ඩු උපයන්න සමත් වෙන්නේ නැහැ. ඩොලරුත් එහෙමයි. ආසන්න වශයෙන් ගත්තොත් අපිට පිටරටින් බහන්න ගේන්න ඩොලර් කෝට් ඩොලර් බිලියන, මම බිලියන වලින් කියන බිලියන කියන කෝටි 100 බිලියන 22ක් වගේ ඕන වෙන. ණයගවන්න බිලියන 6 මාරක් වගේ ඕන වෙනවා. අපේ විදේශයෙන් අපිට සේවා ලබා ගන්න තව බිලියන 3ක් වගේ ඕන වෙන. ඔක්කොම එකතු කරොත් අවුරුද්දකට ආණ්ඩුව රටට ඩොලර් බිලියන 30ක් ඕන. ඩොලර් කෝටි 3000ක් ඕන. හැබැයි අපි තා සොච්චම් ප්‍රමාණයක් තමයි ඩොලර් උපයන්නේ. ඒ නිසා දිගු කාලයක් අපේ රටේ පාලකයන්ට සලස්මක් තිබුණේ ආණ්ඩුවට ඕන වෙන රුපියල් ප්‍රමාණය උපයන්නත් රටට ඕන වෙන ඩොලර් ප්‍රමාණය උපයන්න. අපි ආණ්ඩුව හදන්නේ මොකටද? ආණ්ඩුව හදන්නේ සමෘද්ධිය ගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ മന്ത്രിയගේ පස්සේ ගිහිලා රස්සාවක් ගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ മന്ത്രിയගේ පස්සේ ගිහිලා ළමයා ඉස්කෝලට දාගන්න නෙවෙයි. ආණ්ඩුව හදන්නේ
රටක ආර්ථිකය හදන්න. ආර්ථිකය හදුවනම් ඒකේ ප්‍රතිලාභ ගලාගෙන එනවා. ගමේ පාසල දියුණු වෙනවා. ගමේ තරුණයන්ට රැකියාවක් හැදෙනවා. ගමේ ප්‍රවාහන පද්ධතිය දියුණු වෙනවා. මන්මාව දියුණු කරන්න සල්ලි එනවා. එහෙනම් ආණ්ඩුවක් විසින් කළ යුතු වන්නේ කුමක්ද? ආණ්ඩුවක් විසින් කළ යුතු තිබුණා ආර්ථිකය හදන්න. ආණ්ඩුවට සල්ලි එන්නේ ප්‍රධාන වශයෙන් බදු වලින්. බදු ගන්න නම් ආර්ථිකය ලොකු වෙන්න ඕන. දීවර කර්මාන්තය විශාල කර්මාන්තයක් ලෙස දියුණු වුණාම අන්න ඒකෙන් පංගුවක් එනවා භාණ්ඩාගාරයට. භාණ්ඩාගාරයට වුණ රුපියල් ප්‍රමාණය දීවර කර්මාන්තෙන් ලැබෙනවා. කුරුඳු කර්මාන්තය තවත් අපි දියුණු කරනවා නම් ලෝකේ තියෙන සුවඳම කුරුඳු තියෙන ලංකාවේ අපි තාමත් ඒවා ධර්මිටිය වගේ ගැට ගාලා නැවක පටවලා යවනවා අවුරුදු 200ක් තිස්සේ. අපිට බැරුණා ඒකේ නව නිෂ්පාදන වලට යන. ලෝකේ ඕනතරම් පරීක්ෂණ කරලා හොයාගෙන තියෙන අලුත් ප්‍රභේද අලුත් නිෂ්පාදන වලට යන්න පුළුවන්. එහෙම නිෂ්පාදනයක් හැදුනා නම් අන්න ඒකෙන් අපිට එනවා ඒ ආර්ථිකය දියුණු වෙනවා. ඒකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා. ආණ්ඩුව ඕන ඒවට. ගම්මිරිස් ගත්තොත් මේ පළාතේ ලෝකේ තියෙන සැරම ගම්මිරිස්යෙන් අපි ගාව. ඒ ගම්මිරිස් වලින් නිකන් කුඩු හරි ඇට හරි නෙවෙයි. ඒ ගම්මිරිස් වලින් තව නිෂ්පාදන රාශියක් කළ හැකිව තිබුණා. ඒ කර්මාන්ත කරා නම් අන්න රටේ ආර්ථිකය දියුණු වෙනවා. ඒ ආර්ථිකෙන් පංගුවක් භාණ්ඩාගාරයට එනවා. එහෙමනි. සංචාර කර්මාන්තය ඒ සඳහා ඉතාමත් හොඳ යෝග්‍ය රටක්. ඒ වැඩේ අපි හරියට කරා නම් තායිලන්තයට අවුරුද්දකට මිලියන 42ක් ලක්ෂ 420ක් සංචාරක වෙනවා. ලංකාවට වැඩිමාවේ 2018 ලක්ෂ 23යි. අපේ සංචාරක ව්‍යාපාරයට අදාළ හොඳ තත්ත්වයන් තිබෙන රටක්. ඉතාමත් හොඳ වෙරළ තීර දෙකක් තිබෙනවා. දකුණු සහ නැගෙනහිර. ඉතාමත් හොඳ දේශගුණික කලාප තිබෙනවා. ඒ වගේම අනුරාධපුර පොළොන්නරුව යුගයේ පැත්තට ගියොත් අවුරුදු 2500ක ශිෂ්ටාචාරයක් හොයාගන්න පුළුවන්. අපිට විවිධ ජෛව විවිධත්වයක් තියෙන රටක් තිබෙනවා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය අපි තව ඉස්සරහට ගියා නම් අන්න ඒකෙන් ආර්ථිකය දියුණු වෙනවා. ඒකෙන් පංගුවක් ආණ්ඩුවට එනවා. හැබැයි මේ පාලකයන්ට එහෙම සලස්සම තිබෙන්නේ. මේ පාලකයෝ මොකද කරේ? මේ වසරේ අවශ්‍ය වෙන රුපියල් ප්‍රමාණය හොයාගන්න ඒගොල්ලන්ට සලස්සම තිබුණේ නැහැ. ඒගොල්ල කරපු දේ තමයි ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඒ අවුරුද්ද ගියා. ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඊළඟ අවුරුද්ද වෙනකොට ආයෙත් රුපියල් බඳි, ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. ඩොලරුත් එහෙමයි. අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නැහැ. ණයට ගත්තා, තියෙන එකක් විකුණ ගත්තා. විකුණලා ඉස්සරලම අපේ වතු ටික වික්කා. වතු අද නුවර එළිය බණ්ඩාරවල පැත්ත ගියොත් ඉතාවත් නිල්ල ගහපු වතු තියෙනවා. ඒ වතු විශාල ප්‍රමාණයක් අයිති ඉන්දියන් ටාටා කම්පැනියට. වතු ටික වික්කා, ඩොලර් ටිකක් ගත්තා. ඒ අවුරුද්ද බේරගත්තා. ඊළඟ අපිට විශාල පේසකර්මාශාලා තිබුණා. තුල්ලිරිය, මත්තේගොඩ, පූගොඩ, වේයන්ගොඩ කියන්නේ රෙදි ජනපද. රෙදි කර්මාශාලා ටික වික්කා, විකුල්ලා වහලා දැම්මා නේද? ඒ අවුරුද්ද ඒකෙන් ගාණක් හොයාගෙන දුවා ගත්තා. ඊළඟ අපිට ඇඹිලිපිටිය කඩදාසි කම්මල තිබුණා. ඔරුවල වාහන සංස්ථාව තිබුණා. කන්තලේ සීනි කම්මල තිබුණා. හිඟුරාණ සීනි කම්මල තිබුණා. ගින්තොට තුනිලෑල සංස්ථාව තිබුණා. වැලිසර කිරිපිටි කම්මල තිබුණා. පරන්තන් වල රසායන කර්මාන්තශාලා තිබුණා. පුත්තලමේ සිමෙන්ති කම්මල තිබ්බා. වික්කා. සමහර ඒවා වැහුවා. විකුල්ලා ඒකෙන් ගාණක් හොයාගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ඊළඟ ආණ්ඩුවට තිබුණා කොළොන්නාවේ තෙල් ටැංකි සංකීර්ණේ. ඒ ටැංකි වල අයිතියෙන් තුනෙන් එකක් වික්කා IOC එකට. ඒකෙන් ගාණක් ගත්තා. ඒකෙන් ටික අවුරුද්දක් දිව්වා. මුතුරාජ වෙල තෙල් ටැංකි සංකීර්ණේ අයිතියෙන් තුනෙන් එකක් ඉන්දියානු IOC සමාගමට වික්කා. ඒකෙන් ගාණක් ගත්තා. ඒ අවුරුද්ද දිව්වා. ණයක් ගත්තා, විකුණ ගත්තා. තෙල් සංස්ථාවට අයිති
පෙට්‍රල් සෙට්වලින් 82ක් අයිඔස් එකට වික්කා. ඒකෙන් ඩොලර් මිලියන ගණක් ගත්තා. ඒ අවුරුද්ද දුවා ගත්තා. ඒකට ආණ්ඩු ඕනද? ණය ගණ්ඩායි විකුණන්නද? එනිසා මේගොල්ලෝ කාලාන්තරයක් අපේ රට පාලනය කරේ කොහොමද? දිගු කාලන ආර්ථික සලස්මක් තිබුණේ නැහැ. ණය ගත්තා, විකුණා ගත්තා, ඒ අවුරුද්ද බේරා ගත්තා. උත්තරය. ඊට පස්සේ 2020 වගේ වෙනකොට අපිට ණය දෙන්නේ නැතුව ගියා. විකුණන තරම් දෙයක් ඉතුරු වෙලා තිබෙත් නැහැ. මහා බැංකුවේ තිබ්බ ඩොලර් කෝටි 830ක් පොතේ තිබ්බා. ආණ්ඩුවේ පොතේ තිබ්බ ඩොලර් කෝටි 830ක්. ඒක වියදම් කරගත්තා. 22 වෙනකොට ණය දෙන්නෙත් නැහැ, විකුණන්නත් නැහැ, පොතේ සල්ලිත් ඉවරයි. මොකද උනේ? තෙල් නැති වුණා, ගෑස් නැති වුණා, කිරිපිටි නැති වුණා නේද? රැකියා ආයතන කඩාවැටෙන පටන් ගත්තා. කර්මාන්තසල වැහෙන්න පටන් ගත්තා. ව්‍යාපාර අර්බුදයකට ගියා. රට කඩාවැටුණා. ජනතාව පාරට බැස්සා. ගෝඨාභය එලව ගත්තා. රනිල් වික්‍රමසිංහ වාඩි කරව ගත්තා. දැන් මොකද ඉන්නේ? දැන් කට්ටේ ඉන්නවා. දැන් නම් වැඩේ හරි වගේ. තෙල් ටිකක් තියෙනවා, ගෑස් ටිකක් තියෙනවා, කිරිපිටි ටිකක් තියෙනවා. වැඩේ හරි වගේ. වැඩේ හරි ගිහිල්ලා නැහැ. අප්‍රේල් මාසේ 12 වෙනිදා ආණ්ඩුව තීරණයක් ගත්තා. අරගෙන තියෙන ණය ගෙවන්නේ නැහැ කියලා. පෞගේ අප්‍රේල් 12. අපි ලෝකෙන් අරගෙන තියෙන ණය ණය ගෙවන්නේ නැහැ. අප්‍රේල් මාසේ ගෙවුවේ නැහැ. මැයි මාසේ නැහැ. ජුනි මාසේ නැහැ. ජූලි මාසේ නැහැ. අගෝස්තු මාසේ නැහැ. සැප්තැම්බර් මාසේ නැහැ. දැනුත් නැහැ හොඳේ. ඒ මාස 6ට විතරක් අපි ණය ගෙවලා නැහැ. ඩොලර් කෝටි 320ක්. ඩොලර් කෝටි 320ක් ණය ගෙවලා නැහැ. ඕකෙන් පොර ගේන්නේ නැනේ ඩොලර් කෝටි 6යි. ගෑස් ගේන්නේ නැනේ ඩොලර් කෝටි 10යි. තෙල් ගේන්නේ නැනේ ඩොලර් කෝටි 150යි. ඕකෙන් තමයි බේරිලා තියෙන්නේ. ණය ගෙවන්න නැතුව හැමදාම ඉන්න බෑ. ණය ගත්තොත් රටවල් කියන මොකද්ද? උඹලා ණය ගෙවන්න නැත්තම් තියෙනේ හරි විකුණලා ගෙවපල්ලා. කියනවනේ මම. තමුනාන්සලා ණය කරන් තිනව. ණය ගෙවා ගන්න බෑ. ණය හිමියා ගෙදර එනවා. බේරෙන්න බැරි තැන කියන මොකද්ද? එහෙනම් කුරුඳු කෑල්ල ලියා දීපන්. වාහනේ පොත දීපන් කියන්නේද? කියනවා. ඒ වගේ තමයි දැන් කියලා මොකද්ද? හරි උඹලට ණය දෙන්න බැරි නම් තියෙන ඒවා දීපල්ලා. ඉල්ලනවා මොකද්ද? ටෙලිකොම් ආයතනය. දැන් වර්තාවක් ආව නද හිරු නිවුස් එකේ තියෙනවා. ටෙලිකොම් ආයතනයේ ගිය අවුරුද්දේ ලාභය රුපියල් කෝටි 1200යි. දැන් ණය ගෙවන්න විදියක් නැහැ. ටෙලිකොම් එක ගනි. විකුණනවා. රනිල් වික්‍රමසිංහ යනු විකුණන්නටම උපන්නේ කි. වික්‍රමසිංහ කියලා නම දැම්මෙත් ඒක දන්නේ නැති. විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝටි ගණන් ලාභ ලබනවා. විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමයි ලංකා හොස්පිටල් ලයිති. විකුණනවා. නාරායන්පිට තියෙන රැපලෝ රෝල කිව්වේ ඒක විකුණනවා. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව තමයි ලිට්‍රෝ ගෑස් සමාගමයිති. ඒකත් විකුණනවා. ඒකේ මාසික ලාභය කෝටි 12 මාරයි. මේ අවුරුදු 2022 මාසික ලාභය මිලියන 125යි. විකුණනවා. ඊළඟ හිල්ටන් හෝටලය විකුණනවා. ඊළඟ වෝටේස් සෙජ් හෝටලය විකුණනවා. මේ ඔක්කොම ලාභ ලබන ඒවා විකුණනවා. පාර්ලිමේන්තුව අපි ඇහුවා, ඕගොල්ලෝ මේ පාඩු ලැබනේ වටන මොන මොනවද කරනවා කිව්වේ? ලාභ ලැබනේ වට මොකද කරන්න කියලා ඇහුවා. සුසිල් ප්‍රේමජයන්ත කිව්වා, පාඩු ලැබන ඒවා ගන්න ඉන්නේ මොකද? ලාභ ලැබනේ වා තමයි දෙන්න වෙන්නේ කිව්වා. ඒකත් හරිනේ. ඒ ටික විකුණනවා. ඊට පස්සේ විදුලි බල මණ්ඩලයේ බලාගාර ටික විකුණන මතක තබා ගන්න. බලාගාර ඉස්සරලා විදුලි බල මණ්ඩල කෑලි තුනකට කඩන් දීදී උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම. දැන් උත්පාදනය විදුලි ජනනය ජනනය වෙන වෙනම බලාගාර වෙනම වෙන විකුණනවා. ලක්ෂපාන වෙනම විකුණනවා. අද ලක්ෂපාන බලාගාරයේ
විදුලි ඒකකයක් හදන්න යන්නේ රුපියල් 1.38යි ලක්ෂ පානේ. නිකම් වතුර ගලාගෙන යනවා, ගලාගෙන යන අතරින් ටර්බයින් එක කැරකෙනවා නේද? චාලක ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට පත් වෙනවා, යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ගලාගෙන යන වතුරෙන් නේද, අපි දන්න විද්‍යාවේ නේද, ගලාගෙන යන වතුරේ තියෙන චාලක ශක්තිය, ඒකෙන් ටර්බයින් එක කරකවනවා, යාන්ත්‍රික ශක්තිය වෙනවා. ටර්බයින් එක කරකවන යාන්ත්‍රික ශක්තිය මොකද කරන්නේ? විදුලිය නිෂ්පාදනය කරන. මොකෙන්ද කරන්නේ? ගලා බහින ජලාශයෙන්. වෙන මොකුත් නැහැ. තෙල් ඕනද, ගෑස් ඕනද, කරකවන්න ඕනද? මොකවත් නැහැ. විදුලි ඒකකයක් හදන්න යන්නේ රුපියල් 1.38යි. ඒ බලාගාරය විකුණනවා, රන්දෙනිගල විකුණනවා, රන් ටැබේ විකුණනවා, ඉයල කොත්මල විකුණනවා, මාංගුසාකලේ විකුණනවා, මේ ඔක්කොම විකුණනවා. රනිල් වික්‍රමසිංහ බලාගාරයක් විකුණනවා කියන්නේ මොකද්ද? ජලවිදුලි බලාගාරයක් විකුණනවා කියන්නේ මොකද්ද? ඒ ජලවිදුලි බලාගාරයේ විදුල නිෂ්පාදනය කරන ජලය, ඒ කියන්නේ මොකද්ද? ලක්ෂපාන බලාගාරය විකුණනවා කියලා කියන්නේ ලක්ෂපාන ජලාශයේ වතුරත් එයාට අයිතියක් තියෙන්න ඕන. නැත්නම් බලාගාරය අරන් වැඩක් නැහනේ, වතුර නැත්තම්. නිසා හෙට දවසේ අදේ වතුරෙන් විදුලිය හදනවද ගොවිතැන් කරනවද තීරණය කරන්නේ එතන ජල කමිටුවක් තියෙනවා. මාවැලියේ තියෙන, වාරි මාර්ගේ තියෙන, විදුලි බල මණ්ඩලයේ ඉන්න ජල කමිටුවත් එන එකෙන් තමයි තීරණය කරන්නේ. හැබැයි මීට පස්සේ අයිතිකාරයට තමයි මේක අයිති විපින්තිපින්නේ. මොකද කරන්නේ? මේ ආර්ථික ගමන වෙනස් කරන්න ඕනද නැද්ද? අපි යන්නේ ඉතරේ තමයි. රනිල් වික්‍රමසිංහ ඊට පස්සේ කියනවා, නෑ ජාතික සම්පත් වෙන ඒව නෙවෙයි. ජාතික සම්පත් වෙන අයවැය කතාව අහන්න. ජාතික සම්පත් වෙන රටේ තරුණ යන්නේ එතුමට අන්න. විරල තීරය ජාතික සම්පතක් නෙවෙයි. තේවතු ජාතික සම්පතක් නෙවෙයි. බලාගාර ජාතික සම්පතක් නෙවෙයි. තෙල් ටැංකි ටික ජාතික සම්පතක් නෙවෙයි. මේ සියල්ල රනිල් වික්‍රමසිංහ විකුණන ලෑස්ති කළා තිබෙනවා. දැන් අපි මේ හක්මනී රම්මතාත්තගෙන් අහන්නේ මේ ආර්ථික ගමන විනාශ කරනවද මේ විදියටම යන්න දෙනවද? මොකද කියන්නේ? ඈ මේ විදියටම යන්න දෙනවනම් මෙතනින් එහා අපිට කතාවක් නැහැ. කතා කරන්න දෙයක් නැහැ නේ. අපිට දෙනම කතා මේක විනාශ කරනවා නම් අපිට තව ටිකක් කතා කරන්න පුළුවන්. මොකද කියන්නේ? යනවා නම් ඉතින් කතාවක් නැහැ නේ. යන්න තියෙන ඔක්කොම නැගිටලා ආ ඔහොම යන් කියලා. අපි මේක විනාශ කරන්න ඕන. මේ විනාශකාරී ආර්ථික ගමන අපිට වෙනස් කිරීමකින් තොරව මේ රටට අනාගතයක් නැති බව මතක තබා ගන්න. ඕගොල්ලන්ට කුරුඳුවත්තෙන් ආදායමක් එනවා ඇති. ගම්මිරිස් වලින් ආදායමක් එනවා ඇති. කඩයක් දාපුම පොඩි බිස්නස් ටිකක් ඇති. හැබැයි මතක තබා ගන්න, රටක ආර්ථිකයක් කඩා වැටුනාම ඒ කිසිවකින් කිසි පළක් නැහැ. අත්විඳන කෝ විකල්. එනිසා මොකද තිබෙන්නේ දැන් අපිට? අද අපි හමු වෙති වෙන වගකීමක් මේ වෙනස අපි කරන්න ඕන. මේ වෙනස කරන්න ඕන. අද අපි හක්මනට තමුනාසලා හම්බෙන්න ආවේ දීර්ඝ කාලයක් මේ ගමන් කරමින් තිබෙන දේශපාලන වෙනස අපි දැන් ඇති කරමු. ඊතර කට්ටියට හිතනවා ඉතින් අපි වෙනස්කම් නේද කරේ? 94 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව අවුරුදු 17 පරාද කරලා චන්ද්‍රිකා ගෙනාව වෙනස. චන්ද්‍රිකාගේ ආණ්ඩුව යවලා මහින්ද ගෙනාව වෙනස. මහින්දගේ ආණ්ඩුව යවලා මෛත්‍රී රණිල්ගේ ආණ්ඩුව ගෙනාව වෙනස. මෛත්‍රී රණිල්ගේ ආණ්ඩුව යවලා ගෝඨාභයගේ ආණ්ඩුව ගෙනාව වෙනස. දැන් ගෝඨාභය යවලා රණිල් ගෙනලා තියෙන වෙනස. බලන්න වෙනස්කනුත් කරලානේ. මොකද ඉතින් මතය තබා ගන්න, වෙනස්කම් කරාට වෙනසක් වෙලා නැහැ. ඒගොල්ලෝ වෙනස්කම් සහිත නායකයෝ නෙවෙයි. ඒගොල්ලන්ගේ ආර්ථික ප්‍රතිපත්ති එකයි. ඒගොල්ලෝ හොරකම් කිරීම එකයි. ඒගොල්ලන්ගේ නාස්තිය එකයි. ඒගොල්ලෝ අනුගමනය කරන තෙමන දේශපාලන සංස්කෘතිය එකයි. ශ්‍රී ලංකා UMP anu දෙකක් නෙවෙයි එකක් කිය. හැබැයි ගම්මුල අපිට දෙකක් නැද්ද? ගම්මුල අපිට දෙකක්. ශ්‍රී ලංකා කාරේ ඉන්නවා, UMP කාරේ ඉන්නවා, JUP කාරේ ඉන්නවා, ගම්මුල මොකද කරන්නේ? මේ පක්ෂ ගහ ගන්නවා. ගකට නැද්ද? නේද? 80 දශකෙම ගහ ගන්නවා. ඡන්දයක් එනකොට නේද ඥාතියගේ මූණ බලන්නේ UMP කාරයා. මඟුල් තිලාවක් කියන්නේ UMP කාරයා.
ඡන්දෙ දිනුවාම රත්ඤ්ඤා පත්තු කරනවා අල්ලපු ගෙදරට. වහලට ගිනි තියෙනවා, වෙඩි තියෙනවා. ශ්‍රී ලංකා කාරයා UMP කාරයා තරහා මරා වුණා. UMP ආණ්ඩුව කපුවම ශ්‍රී ලංකා කාරයට එක වෙනවා. ශ්‍රී ලංකා ආණ්ඩුව කපුවම UMP කාරයට එක වෙනවා. ඉතින් ශ්‍රී ලංකා ආණ්ඩුව කපුවම UMP කාරයා හිතනවා වරෙන්කෝ අපේ ආණ්ඩුව කපනවා සමෘද්ධිය. කියන්නේ කපනවා සමෘද්ධිය. යවනවා කොළඹින් පිට, යවනවා ඈත රස්සාවට කරේන දෙන්න. දෙන්නේ රස්සාව ගහනවා පෙස්සම් අපේ ආණ්ඩුව දෙ. මොකද කරේ? ගම්මල බෙදුනා, තරහා මරා වුණා, වෛරය ඇති කරා ශ්‍රී ලංකා UNP. එහෙම නේද? දැන් නම් ටික වෙඩි තියා ගන්නවා. දැන් මොකද කරන්නේ? දැන් කිරිබත් කවනවා. දිනපෙඩේ මොකද කරන්නේ? කිරිබත් මේසේ අරිනවා වරෙල්ලා. කෑවි නැත්තම් නේද? කවනවා හොඳේ. එහෙම නේද? ඇයි තමන්ගේ පක්ෂ ජයග්‍රහණය කරලා. හැබැයි ගම්මලයි එහෙම බෙදුමට උඩාය කවදාවත් බෙදුන්නේ නැහැ, මතක තබා ගන්න. උඩාය කවදාවත් බෙදිලා නැහැ හොඳේ. දැන් තමුන්වහන්සේලා ගෙදර කවුරු හරි කෙනෙක් විශාලතම අසීරුතාවයට පත් වුණාම පිහිට පතන්නේ කාගෙන්? ගෙදර අසීරුවක් වුණාම, අකරතැබ්බයකට මුහුණ දුන්නාම, ප්‍රශ්නයකට මුහුණ දුන්නාම පිහිට පතන්නේ කාගෙන්ද? ළඟම ඥාතියෙක්ගෙන්, ළඟම විශ්වාසවන්ත කෙනෙක්ගෙන්. ගමටම කියන්න යන්නේ. දැන් පෞගේ කාලේ අසීරුවට පත් වුණේ කවුද? රාජපක්ෂලා. මහින්ද රාජපක්ෂ අසීරුවට පත් වුණා. අගමැතිකම දාලා යන්න වුණා. කැම්ප් එකේ හැංගෙන්න වුණා. පීඩපතේ කාගෙන්ද? ළඟම විශ්වාසවන්තයා කවුද? රණි තමුන්වහන්සේලා ගහගන්න. ප්‍රශ්නයක් නැහැ. මහින්ද අපහසුතාවයට පත් වුණා. තෝරාගත්ත රනිල්, රනිල් බේරාගත්ත මහින්ද. ගෝඨාභය රාජපක්ෂ ජනතාව ගිල වැටලුවා. හොරෙන් පැනලා ගියා නේද? මාලදිවෙන්ට ගියා, තායිලන්තෙට ගියා. විශ්වාසවන්තයා තෝරාගත්තා. ගෝඨාභය ලංකාවට ආවා. නිල නිවසක් දුන්නා. ආණ්ඩුවේ ගෙදර ඉන්නේ. ආණ්ඩුවෙන් ආරක්ෂාව, ආණ්ඩුවේ වාහන, ආණ්ඩුවේ වතුර බිල්, ආණ්ඩුවේ ලයිට් බිල් කවුද කරේ? රණි. විශ්වාසවන්තයා තෝරාගත්තා. ගෝඨාභය බේරාගත්තා. තමුන්වහන්සේලා ගහගත්තා. වැඩක් තියෙනවා. බැසිල් රාජපක්ෂ ඔගොල්ලෝ පහුගිය කාලේ දැක්කද බැසිල් පැනලා යනවා? යනවා දැක්කද? කවුරුත් යනවා දැක්කේ. ගිය හොරෙන් එනකොට කටුනායක ප්‍රභු පර්යන්තේ මතකද? පිළිගැනීම් උත්සව තියලා, පොලිසියෙන් ආරක්ෂාව දීලා, ජීප්‍රත පෙළපාලයකින් බැසිල් එනවා. පැනලා යනකොට බැසිල් අසීරුතාවයට පත් වුණා. තෝරාගත්ත රනිල් වික්‍රමසිංහ, බේරාගත්ත බැසිල් රාජපක්ෂ. එහෙනම් ඒගොල්ලෝ අසීරුතාවයට පත් වෙනකොට තෝරාගන්නේ කවුද? මිත්‍රයා රනිල්. ඒගොල්ලෝ හැමදාමත් එකට ඉන්නේ. මේ ලක්ෂ්මන් යාපා රනිල් අර 2001 ආණ්ඩුවක් ඇදුවේ. ඒ ආණ්ඩුවේ ඇමති ලක්ෂ්මන් යාපා. ඊළඟ මහින්දගේ ආණ්ඩුවේ ඇමති ලක්ෂ්මන් යාපා. මහින්දගේ ආණ්ඩුවේ ඇමති. ඊළඟ රනිල් මෛත්‍රගේ ආණ්ඩුවේ ඇමති ලක්ෂ්මන් යාපා. බැරි වෙලාවත් මේසරේ ගියා නම් ආය රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තමුන්වහන්සේලා හෙට මෙහෙට කතර ගහනවා. මොකද වෙලා තියෙන්නේ? එයා හැම ආණ්ඩුවේම ඇමති. එමන විදි නිමල් ශ්‍රීපාල චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, රනිල්ගේ ආණ්ඩුවේ ඇමති, රනිල් මෛත්‍රගේ ආණ්ඩුවේ ඇමති, ගෝඨගේ ආණ්ඩුවේ ඇමති, දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තමුන්වහන්සේලා මාරු කරන්න කියලා කතර ගහලා මාරු වෙලා නැහැ. මහින්ද අමරවීර චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල් මෛත්‍රගේ ආණ්ඩුවේ ඇමති, ගෝඨගේ ආණ්ඩුවේ ඇමති, දැන් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. වෙනසක් තියෙනවද? වෙනසක් කරාට වෙනසක් වෙලා නැහැනේ. දුමින්ද දිසානායක චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමති, මහින්දගේ ආණ්ඩුවේ ඇමති, රනිල් මෛත්‍රගේ ආණ්ඩුවේ ඇමති, ගෝඨගේ ආණ්ඩුවේ ඇමති. තව නොබෝ දිනකින් රනිල්ගේ ආණ්ඩුවේ ඇමති. තව දවස් 4 නම් වෙනදකින් පස්සේ වෙනස් වෙලා නැහැ. වෙනස් වෙලා නැහැ නේ.
ඒකට මොකද්ද වෙලා තියෙන්නේ මෙතන? මෙතන වෙලා තියෙන දේ තමයි සමුන්නාන්සලා බෙදලා හිටියක ගම්මුල ජනතාව බෙදලා හිටියර කවදාවත් ඒගොල්ලෝ බෙදලා නැහැ. ඒගොල්ලෝ එකට ඉන්නේ. දැන් බලන්න. දැන් ගිය සැරේ ගෝඨාභය තෝරගත්තේ රනිල් වික්‍රමසිංහ මහා බැංකුව මංකොල්ල කෑවා. මහා බැංකුව මංකොල්ල කාපු රනිල් වික්‍රමසිංහ හිරේ යවන්න රනිල්ව ගෙදර යවලා ගෝඨාභය තෝරගත්තා. එහෙම නේද? රනිල්ව ගෙදර ඇරියා ගෝඨාභයට කතර ගෙව්වා ඕගොල්ලෝ. හරිනේ. ඊළඟත්තොත් රනිල් වික්‍රමසිංහ හම්බන්තොට වරාය වික්කා. විකුණපු හම්බන්තොට වරාය ආපහු ගන්න රනිල් ගෙදර යවලා ගෝඨාට කතර ගෙව්වා. ඊළඟ රනිල් වික්‍රමසිංහ පාස්කුපාරේ සිද්ධ වෙන්න ඉඩ ඇරියා. විශාල ප්‍රමාණයක් මිය ගියා. රට අනාරක්ෂිත භාවයට පත් වුණා. පාස්කුපාර ගැන දඬුවම් දෙන්න රනිල් ගෙදර යවලා ගෝඨාභය තෝරගන්න කතර ගෙව්වා. දැන් මොකද වෙලාදී? දැන් ඒ කතරේ ගෝඨාභය ගෙදර ගිහලා රනිල් ජනාධිපති වෙලා. ඔයගොල්ලෝ කතර ගෙව්වේ මොකටද? රනිල් ගෙදර යවන්න. දැන් වෙලා තියෙන්නේ මොකක්ද? රනිල් ජනාධිපති වෙලා. රනිල් ගෙදර යවන්න ගහපු කතරේ රනිල් ජනාධිපති වෙලා. දැන් තමුණාසෙලා ඊළඟ මහචන්දයා. මහචන්දෙන් රනිල් ගියාණ්ඩෝ ගෙදර යවන්න කංචන විජේසේකර කතරයක් ගෙව්වා. ගෙව්වා. කංචනවට කතර ගැව්වා රනිල් ගෙදර යවන්න. කංචන පාර්ලිමේන්තුවට ගිහිල්ලා රනිල්ට කතරයක් ගහනවා ජනාධිපති කරා. මොකක් හරි අටමඟලයක් නැද්ද මෙතන? තමුන්නාන්සලා කතරයක් ගැහුවා ගිහිල්ලා රනිල් ගෙදර යවන්න. කංචනට කංචන කතරයක් ගැව්වා රනිල් ජනාධිපති වෙන්න. කවුද අපේ ෂර්ට් කරුණෙත් එහෙමයි. කම්පිනා කරුණේ නේද? මොකද මේ වෙලා තියෙන්නේ? දැන් තමුනාසලා කතර ගහන්න මොකටද? රනිල් වික්‍රමසිංහ කතර යමන. හැබැයි කංජන කතර ගෙවෙමු මොකටද? රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න. ඒ කියන්නේ මොකද්ද? රටේ ජනතාව බිදුනට කවදාවත් ඒගොල්ල බිදිලා නැහැ. ඒ නිසා අපි ඕගලන්ට ආරාධනා කරන්න වෙන මොකවත් නෙවෙයි. අපි ඕගලන්ට ආරාධනා කරන්න වෙන මොකවත් නෙවෙයි. ඇත්ත වෙනසක් අපේ ඇති කරමු. 74ක් මේ රට පාලනය කරපු කණ්ඩායම් වලට විරුද්ධව ඇත්ත වෙනසක් ඇති කරන්න නම් ජාතික ජන බලවේගය දිනවන්න. ඔතන තියෙන්නේ. මෙතරකල් වෙනස්කම් කරා කිව්වට වෙනස්කම් වෙලා නැහැ. වෙනස්කම් කරා කිව්වට වෙනස්කම් වෙලා නැහැ නේ. එකම එක දිගට එකම කැබිනට් මණ්ඩලයේ රාජිත් සේනාරත්න, රනිල් ගියාණ්ඩේමති, චන්ද්‍රිකා ගියාණ්ඩේමති, ආයේ මහින්ද ගියාණ්ඩේමති, ආයේ ලක්ෂ්මණ, ආයේ මෛත්‍රී රනිල් ගියාණ්ඩේමති. තව ටික දවසකින් රනිල් ගියාණ්ඩේ ආයේ යමති. තව දවස් 3යි. 9 වෙනිදාගෙන් පස්සේ. මොකද වෙලා තියෙන්නේ? ඒගොල්ලෝ ඔක්කොම එකට ඉන්නේ. ඒගොල්ලෝ වංචනිකයන් ආරක්ෂා කරනවා, දූෂිතයන් ආරක්ෂා කරනවා, මේ ආර්ථික ගමන ඉස්සරහට ගෙන යමින් තිබෙනවා. දැන් අපිට අවශ්‍යයි මොකද්ද? ඇත්ත වෙනසක් අපි ඇති කරන්න ඕන. තමුන්වහන්සේලාට අපි ආරාධනා කරන්න ආවේ මෙතෙක් ආණ්ඩු හදලා තියෙන වෙනස්කම් කියලා. හැබැයි වෙනසක් ඇති වෙලා නැහැ. අපි මේ රටේ ඇත්ත වෙනසක් වෙනුවෙන් ආණ්ඩුවක් හදමු. අන්න ඒක තමයි ජාතික ජන බලවේගය. හැබැයි ලේසිද? ලේසිද? ලේසි නෑ. ලේසි නෑ. ඒගොල්ලෝ ගාව ධනය තියෙනවා. ඒගොල්ලෝ ගාව බලය තියෙනවා. ඒගොල්ලෝ ගාව මැරයෝ ඉන්නවා නේද? ඒගොල්ලන්ට විශාල බලයක් තියෙනවා. හැබැයි අපි දන්නා මොකද්ද? ඒ හැම බලයකටම වඩා ප්‍රබලයි ජනතාවගේ බලය. ජනතාව ඉතා හොඳින් සංවිධානය වුණොත් අපිට පුළුවන් මේ වැඩේ කරන්න. සමහර සහෝදර සහෝදරයන් අපිට හම්බුණා මානවා. සහෝදරයා, ඕගොල්ලන්ට බැරිද මාධ්‍ය නාලිකාවක් දාන්න? අනෝනි, මාධ්‍ය නාලිකාවක් තිබොත් මේක කරගන්න පුළුවන්. අපිට බෑ. අපිට බෑ. ලේසි නෑ. ලොකු වැඩක්, ලොකු වියදමක්. ඒකේ විකුණන්න තියෙන ගුවන් කාලේ. වෙන එකට ආදායම් මාර්ග නැහැ. ඒ නිසා ලේසි නැහැ නේද? ඒ නිසා මාධ්‍ය නාලිකාවක් දාන්න. මාධ්‍ය තිරන හොඳයි. අපිට නැහැ නේද? මාධ්‍ය තිරන මොකද කරන්නේ? සුභ මුහූර්තිය උදා වී ඇත. නාග ලෝකයෙන් නේද? නයි
සුබ පණිවිඩය අරගෙන මේ ඊ පෙරේදා මරු වැඩක් වුණා. අර ශ්‍රී ලංකාවයි තවත් රටක් එක වර්ල්ඩ් කප් එකේ තිබ්බා මැච් එකක්. ওই මැච් එක තියෙන වෙලාවේ ගිරවෙක් ගෙනාව ওই නාලිකාව. බෝඩ් එක තිබ්බා කොයි රටද කියලා. ශ්‍රී ලංකාව ගහලා අනිත් රටක් තිබ්බා. ගිරව නිකන් ශ්‍රී ලංකාව පැත්තට හරවලා තිබ්බා. ගිරව ගිහිල්ලා ශ්‍රී ලංකාවට හොට තිබ්බා. නාලිකාව කිව්වා ගිරවා කියා තියෙන්නේ ශ්‍රී ලංකාව දිනන බවය. අපුඩි ගහලා කිව්වේ උනේ. අපි සතුටුයි. ජයග්‍රහණ නැති රටේ ක්‍රිකට් වලින් හරි අපිට ජයග්‍රහණයක් එනවනම් අපි සතුටුයි. හැබැයි එදා පෙරදුනා. දිනුවනම් ඊළඟ සැරේ ජනාධිපති තෝරන්න ඔය ගිරව. වෙලාවට පෙරදුනේ හොඳේ. නන් ටික දායි හරිද? අරකේ පොරෝරි අඹ ටිකක් හරි ගායි. ගිරව බස්සයි. හා. නාලිකාවේ මෑන් ජනාධිපති. වෙලාවට පෙරදුනේ හොඳේ. ඉතින් මෙහෙම නාලිකා අපිට නැහෙනි. ඔගලන්න නාලිකා දියා බලනකොට ඔගලන්න කියන්න පුළුවන් කාටද ඒ නාලිකාව සපෝට් කියන්න පුළුවන් නේද? අපිට එහෙම නැහැ. හැබැයි මතක තබා ගන්න. ඒ හැම නාලිකාවට වඩා ප්‍රබලයි හක්මන මේ ක්‍රැස්වල ඉන්න දහස් ගණතා ජනතාව ඔබ කටාරින්න පටන් ගත්තා. ඔබ කාර්යාලය කතා කරන්න. ඔබ වැඩ කරන තැන කතා කරන්න. ඔබ හන්දිය කතා කරන්න. බස් එකේ කතා කරන්න. මේ දහස් ගණන් ජනතාව හක්මන කතා කරන්න පටන් ගත්තොත් මේ වැඩේ හරියට කරන්න පුළුවන්. කරන්න පුළුවන්. දෙක. අපි මේ වැඩේ රට කාලා තියෙන නිකන් දෙවේ. අපි මීට කලින් ගිලුවා රිමෝට් එක. යතුරු. අපි වැඩිපුර ටික යවන්න. නෑ මේ සැරේ අපි රිමෝට් යතුරු වැඩි යවන්න නෙවෙයි අපි ඉල්ලන්නේ. මේ සැරේ අපි ලෑස්තිලා තියෙන බලය ගන්න. මතිය. අඬුව කතන්න. එහෙනම් ජනතා බලයක් ඕන. ගම් ඇතුළේ ඉතා හොඳින් සංවිධානය කරන්න ඕන. ගම් ඇතුළේ ඉතා හොඳින් සංවිධානය කරන්න ඕන. අපි කොට්ටාස කපිට හදලා තිනවා ග්‍රාම සේවා වසමටම. අපේ ග්‍රාම සේවා වසම් පිනනවා අජන්ත. කිය තිනවා. 113 කිය කල්ල දිනවා. ඈ 78. තව ටිකක් හදන්න දිනවා. 22යි 13යි තව 35ක් හදන්න දිනවා. මම හදන්න ඕන. ඊළඟ හදපු තැන් වල අපේ සභාපතිතුරු ලේකම් සහෝදර සහෝදරියන් ඒ කාර්ය හරියට කරන්න ඕන. කට්ටි එකතු කරමු. ගමේ පණිවිඩ ගෙන යමු. හක්මන ආසනේ නේද ජාතික ජන බලවේගයේ කොඩිය ඉහළින් ඔසවා තබුවොත් සාතික වශයෙන් මේ රට ගොඩනගන්න පුළුවන්. බලය ගන්න පුළුවන්. ඒ නිසා වැඩේ තියෙන්නේ උගලුකා. අපි ගොඩක් වැඩ කරනවා. උඩ අපි ප්‍රතිපත්ති හදනවා. ව්‍යාපාරිකයන් එකතු කරනවා. අපි සංචාර කර්මාන්ත කට්ටිය එකතු කරනවා. අපි ඉංජිනේරුවන් එක වැඩක් යනවා. අපි නීතිඥයන් එක්ක වැඩක් යනවා. ලංකාවේ විශ්වවිද්‍යාලවල විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ප්‍රබලම වැඩිම කණ්ඩායමින් ජාතික ජනබලවේගයට අපි ඒගොල්ලන් එක්ක සාකච්ඡා කරනවා. අපි හමුදාවේ පොලිසිය හිටපු DIG මහතුරු ජෙනරාල් එකතු කරලා අපි සාකච්ඡාවක් අපි ලෑස්ති කළා ජනවාරි 4. සිය ගණනක් අපේ රටේ හමුදාවේ පොලිසියේ ඉතාම වැදගත් නිලධාරී ජාතික ජන බලවේගයත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා. ඒ වැඩෙත් අපි කරන්න. අපි හාමුදුරන් වහන්සේලා අපි මුණ ගැහෙනවා. ඒකත් අපි හදන්න. නීති හදනවා, ප්‍රතිපත්ති හදනවා, ගොඩක් වැඩ කරනවා. හැබැයි ගමේ තමයි දහස් ගණන් ඡන්ද තියෙන්නේ. අපි උඩින් කොච්චර සෙල්ලම් දැම්මත් හරියන්නේ ගමේ වැඩේ උගුල කරන්නේ නැත්නම්. ඒ නිසා මෙතෙන්ට එක් රැස් වෙලා ඉන්න ඔබ ගමේ වැඩේ බාර ගන්නවද නැද්ද? මොකද කියන්නේ? මොකද කියන්නේ? වැඩේ බාර ගන්න ඕන. ඔගොල්ලෝ හරියට වැඩේ බාර ගත්තොත් මේ සැරේ ඇත්ත වෙනස කරන්න පුළුවන්. ජාතික ජන බලවේගය අපි අවතීර්ණ වෙලා තියෙන්නේ අන්නේ ඇත්ත වෙනුයි. ඇත්ත වෙනස කරන්න. ඒතර කට්ටිය අහන මොකද්ද? හරි බලය ගත්ත කිම්කු. ඔගොල්ලෝ මොනවද කරන්න කියලා අහනවා. මම කියන වෙනස. 1. මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. මොකද වෙනස් කරන්නේ? අපේ රටට තවදුරටත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ උචිත නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමයේ ගේනවා. ඇයි උචිත නැත්තේ? ඇමරිකා ටෙක්සස් ජනපදයේ කේන්ද්‍රකරණ තියෙන විධායක ජනාධිපති ක්‍රමය නරක නැහැ. එංගලන්ත කේන්ද්‍රකරණ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය. ලෝකෙ මේ ක්‍රම දෙකම තියෙනවා. ජනාධිපති කේන්ද්‍රකරතු පාලන ක්‍රමයක් තියෙනවා. පාර්ලිමේන්තු කේන්ද්‍රකරතු පාලන ක්‍රමයක් තියෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? අපිට වෙලා තියෙන දේ තමයි මේ පුටුවේ වාඩි වෙන්න තරම් අපේ රටේ නායකයන්ගේ මනස දියුණු නැහැ.
මේ පුටුව වාඩි වෙන තරම් මනස දියුණුනේ. නැත්තම් මේක නරක ක්‍රමයකුත් නෙවෙයි. නමුත් සුදුසුනේ. නේද? කුසකර්ම ගැන පුටේ වාඩුණා උපදෙස් ගන්න දොස්තරගේ ප්‍රශ්නයක් නැද්ද? තියෙනවා ප්‍රශ්නයක් ඒක. නේද? දැන් බලන්නකො. 1989 ඒ පුටේ වාඩි වෙනවා ප්‍රේමදාස. එතකොට දුප්පතාගේ හිතවත පාරේ මියදෙනකොට දුප්පත්තු රතිඤ්ඤා පත්තු කරා. පුටුවේ ප්‍රශ්නයක් තියෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග පුටුවේ වාඩි වෙනකොට විහාරමාදේවි බහිනකොට චෞර රජින. පුටුවේ තියෙනව නේද දෝෂයක්? මහින්ද රාජපක්ෂ පුටුවේ වාඩි වෙනකොට දුටු ගැමුණු බහිනකොට කම්බ හොරෙක්. මතක තියාගන්න. හරිද? මම එයාගේ මූණට කියලා තියෙන හොඳේ පාර්ලිමේන්තුවේ මේ ආත්ම නැවිලගේ ඔයා හොරකම් කරලා තියෙන කියලා එයාට කියලා තියෙනවා. ඔළුවත් වෙනවා. පුටේ වාඩි වෙනකොට අප්සෙට් නැද්ද මේ පුටුව? පුටේ වාඩි වෙන මෛත්‍රීපාල සිරිසේන ඇගේ දියණිය කිව්වා පොළවෙන් මතු වූ මිනිසා. අපිත් වහින කාලේට වත්තපල්ලෙන් මතු වෙනවා. පොළවෙන් මතු වෙන මිනිසා. හරිද? බහලා එනකොට අවුරුදු 4 කාලයක් නිෂ්කාරේ නාස්ති කරලා ගිය මිනිහෙක් නැද්ද? වැඩක් තියෙනවද? වැඩක් නැති කාලයක්. ඊළඟ මේ පුටුවේ වාඩි වුණා කවුද? වැඩ කරන විරුවා නේද? මේ මම හිතන්නේ ගෝඨාභයක ඡන්ද ව්‍යාපාරයට තරම් මේ රටේ වෘත්තියේදී දොස්තර මහතුරු බැංකු කළමනාකරුවන් ව්‍යාපාරිකයන් ආන්දරණ වහන්සේලා මෙතෙක් ලංකාවේ දේශපාලන වේදිකාවට ගොඩ නැවැදුණු විශාල පිරිස ගෝඨාභයක ජයග්‍රහණ වෙනුවෙන් වැඩ කරා. වැඩ කරන විරුවා පුටුවේ වාඩි වුණා. අවුරුදු දෙකමාරා යාන්ත. මොකද උනේ? විරුව පට්ටම් ගහලා ගිතර ගියා. පුටුව ද රනිල් වික්‍රමසිංහ ලොටෝ එකකින් පුටුවේ වාඩි වුණා. ඡන්දෙන් නෙවෙයි, ලොටෝ එකක ඉඳලා පුටුවේ වාඩි. ද කලිසම දෙපාරක් උස්සෝස කර හිට්ලර් කියලා. පව් හරි. කලිසම බහිනවා හිට්ලර්ලු. මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ. හරිද? ඔය හිට්ලර් අන්තිම වෙලාවේදී හිර වෙලා එයාම ඔළුවට වෙඩි තියාගෙන තමයි මැරුණේ. බැරි වෙලාවත් හිට්ලර් ජීවත් වෙලා හිටියා නම් රනිල් වික්‍රමසිංහ හිට්ලර් කියනකොට මිනිහා තවපාරක් වෙඩි තියාගන්න. මේ ආදයා හිට්ලර් ගණන් ගන්න එපා. ඒ කියන්නේ මෙතන තියෙන ප්‍රශ්නයක් නැද්ද? එනිසා අපේ රට ඕන මොකද්ද? විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙන, පාර්ලිමේන්තු ක්‍රමයක් ඇති වෙන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ඕන. අන්න ඒක ජාතික ජන බලවේගය ආණ්ඩු කරන වැඩි වෙනස. දෙක වෙනසක් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මොකද්ද? මන්ත්‍රීවරු එක පක්ෂකෙන් යනවා, අනිත් පක්ෂෙට පණිනවා. මොන ලෙඩක්ද මේ? ඡන්ද දෙනවා එකකට, එකකට විරුද්ධව ඡන්ද දෙනවා, අනිත් පැත්ත කියලා වාඩි වෙනවා. මොකද වෙලා තියෙන්නේ? ඒ නිසා අපි අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවා. පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම හබක්. මොකද? මොකද කරනවා වැඩි. හරිද? පක්ෂ මාරු කරොත් මන්ත්‍රීකම නැහැ. අලුත් ව්‍යවස්ථාව. ඊළඟ අලුත් ව්‍යවස්ථාවට ගේනවා උපරිම ඇමතිවරු 25යි, නියෝජ්‍ය ඇමතිවරු 25යි. වෙන වෙන අටමගල් නැහැ. රාජ්‍ය ඒක තියෙනවනේ දිසා. ඒ ජාතිය ව්‍යාපෘති මුකුත් නැහැ. ඇමතිවරු 25යි, නියෝජ්‍ය ඇමතිවරු 25යි. උපරිම ආණ්ඩු ව්‍යවස්ථාවට ගේනවා. මොකද කියන්නේ? වෙනස. අපි කියන ඕනම නායකයෙකුට ලෝක පුළුවන් නම් කියන කෙනා නිපක්ෂවල කාටවත් කියන්න බෑ. සජිත් යන තැන ඒ යන එක්කද ඇමතිලු. දැන් 40ක් විතර බිඳලා ඉවරයි. කොළොන්නාවට යන මරික්කාර ඇමති, මීගමෝට යන ජයවර්ධන ඇමති. මෙයා මේ ඇමති කෙනෙක් කියලා කියන වේදිකාව මොන මිනිස්සුද මේ? හරිද? මේ රට හදන්න නම් විධිමත් අමාත්‍යංශ, විධිමත් විද්‍යාත්මක ක්‍රමවේදයකට බෙදන්න ඕන. ඒකට හැකියාව, දක්ෂතාවය තියෙන අය පත් කරන්න ඕන. මම ඒක පස්සේ කියන්නේ. ඒ වැඩේ අපි හරියට කරමු. ඊළඟ ජනතාවගේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේද අලුතෙන් ලියනවා. අධ්‍යාපනය පුරවැසියෙක්ගේ මූලික අයිතිවාසිකම. තමන් යන පාසලේ, තමන්ගේ දරුවා යන පාසලේ ගුරුවරයෙක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්. මූලික අයිතිය. තමන් යන ඉස්පිරිතාලේ තමන්ට බෙහෙත් ගන්න නතර වෙන්න දුන්නොත් ඇඳක් නැත්තම් ආණ්ඩුවට විරුද්ධව නඩු කියන්න පුළුවන්.
ඒකෙන් කියන්නේ මොකද්ද? ජනතාවගේ මූලික අයිතිවාසිකම් තාවුරු කරන පාලනය. විවස්ථාවෙන් තාවුරු කරන මතක තබා ගන්න. අලුත් විවස්ථාවක් අපි ගිනන. හොඳ නරකද? අන්න වෙනස. මේ තියෙන එකට වඩා වෙනස. දෙක, නීතිය විධානය ආධිපත්‍ය රටක් හදන්න ඕන එහෙමයි. කාට සාධාරණ නීතිය විධාන රටක් ඕන? ඕන නැද්ද? ඕන නැද්ද එහෙම? අද අපේ රටේ නීතිය පිළිබඳ විශ්වාසයක් තියෙනවද? ධනය බලය තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබල අයට තව නීතියක්. නඩුව බැසිල්ගේ කියනකොට තීන්දුව මොකද්ද කියලා ඔලුවට එනවා. එන්නේ නැද්ද? අද නඩුව බැසිල්ගේ තීන්දුව මොකද්ද? නිදොස් කොට නිදහස්. අද නඩුව නාමල්ගේ තීන්දුව එමාර වැඩක් නේ. ධනය බලය තියෙන අයට එක නීතියක්, දුප්පත් දුබලයට තව නීතියක්. පොල් ගෙඩියක් හැඳපු කෙනා හිරේ, අල්ලපොතෙන් අඹ ටිකක් කඩපු කෙනා හිරේ, මහ බැංකුවට ගහපු කෙනා ජනාධිපති. ඒ මාර ගීතියක්. මෙහෙම රටකට යන්න බෑ, මතක තබා ගන්න. එනිසා අපි රටේ නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා. ඒක වැදගත්ම කාර්යයක් පැවරන පොලිස් දෙපාර්තමේන්තුවට. පොලිසිය මහත්තයට තරුවේ, පටියේ, යුනිෆෝම් එකේ, තනතුරේ ගෞරවය ආරක්ෂා වෙන පාලනයක් ජාතික ජන බලවේගය හදනවා. අපි කරනවා. අපිට බේරගන්න අපරාධකාරයෝ නේ, අපිට බේරගන්න බංකොලකාරයෝ නේ, අපිට බේරගන්න අකුරැස්සේ මෑන්නේ. අපිට එහෙම කට්ටිය නේ, අපිට එහෙම කට්ටිය නේ බේරගන්න. මතක තබා ගන්න. පොලිසිය මාතෘක තමන්ගේ වෘත්තීය ගරුත්වය තියාගෙන නීතියට කරන්න පුළුවන් රටක් ඕන නැද්ද අපේ රට? ඔගොල්ලෝ ලෝකෙ ගිහිල්ලා පිට රටකට ගිහිල්ලා කවුරු හරි ආපුවම එයා කියන කතාව අහන්නකො. සහෝදරයා එහෙනේ වැඩි. නීතිය කාටත් එකයි. එහෙමයි ලෝක රටවල් දිනු වෙලා තියෙන්නේ. මෙහි පෞගේ දැක්කද බෙලියත් ඔයිස් මහත්තයයි සාජන් මහත්තයතර සාකච්ඡාව. Facebook වල ගියේ සාජන් මහත්ත කසිප්පු වල. ඔයිස් මහත්තයනවා තාමුසේ මොකටද කසිප්පු එල්ලුවේ? දැක්කද? සාජන් මහත්ත කියනවා එල්ලුවා ඉතින්. තමුසේට කවුද යන්න කිව්වේ? ගියා ඉතින්. තමුසේට බෙලියත් ඉඳන් නැගෙනහිරට යන්න ඕන වෙලාද? අපරසිරි. හේතුව කසිප්පුවල්ලා. අන්තිමට කියන මොකද්ද? නාමල් සරුත් කියලා තියෙන අල්ලන්න එපා කියලා. දැන් එච්චුවයි කවුද? නාමත්. රටක නීතියක් තියෙනවද එහෙම? ඩොසෙතුමා කියන මොකද්ද? මම මේ බෙලියත් ඒවයිසි පුටුවෙන් නැගිටින්නේ ඒස්පී වෙලා. එනං ඒස්පී කම දෙන්නේ කවුද? නාමල්. කොහෙද නීතියක් තියෙන්නේ? මතක තබා ගන්න. මේ පොලිසියේ ඉගෙනගත්තු දරුවෝ, අපේ ගම්මල අම්මලා තාත්තගේ දරුවෝ, නීතිය ඉටු කිරීම පිළිබඳ විශාල උවමනාවක් තියෙනවා. මේ දේශපාලන විසින් එක කරන්න දෙන්නේ. අන්න නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන රටක් අපි හදනවා. අන්න වෙනස. එහෙම වෙනසක් ඕනේ නැද්ද? විශේෂයෙන්ම අපේ නීතිය කඩාවැටීමේ ප්‍රධානම හේතුව මේ මද්‍රව්‍ය වසංගතය. අද ගම් පුරවලා ගිහිල්ලා තියෙන්නේ හෙරෝයින්, විශේෂම අයිස්. ඔබ මා දැක්ක මේලඟදී පත්තරයක පිටුවක ප්‍රවෘත්තියක් තිබ්බා අයිස් ගැන. ඇට මිදුළු දිය වෙනවා. හරිද? අවුරුද්ද දෙක ගියපුවාම මිනිස් පුළු ඩබ්බවට පත්තර දරුවා. අයිස් හදනද හක්මන? හැදුවත් අයිස් පැකට් වෙන හදන්නේ. හක්මන අයිස් හදනවද? හක්මන හෙරෝයින් හදනවද? නෑ. ලංකාවේ අයිස් හදන්නේ නෑ. ලංකාවේ හෙරෝයින් හදන්නේ නෑ. හෙරෝයින් අයිස් ලංකාවට එන්නේ කොහොමද? එක්ක ගුවනින්, එක්ක මුහුදේ. ගුවනින් එන්න තියෙන එක ගුවන් තොටපළයි. ඔතන පොලිස් බල්ලෝ ටිකක් දැම්මම වැඩ ඉවරයි එතන. හරිද? ඊළඟ එන්න තියෙන මුහුදේ. මුහුදෙන් එන එක වළක්වන්න බැරිද? LTT සංවිධානයේ යුද නැව් 27කට වඩා වැඩි ප්‍රමාණයක් මහා මුහුදේ ගුලිලපු නාවික හමුදාවක් ඉන්නවා. ඩිංගි බෝට්ටෙන් කුඩු ගේනවා. වෙන්න පුළුවන්. යුද නැව් ගිලවපු නාවික හමුදාව නේද මහා මුහුදේ? හැබැයි ඩිංගි බෝට්ටෙන් කුඩු වෙනවා. නිකන්ද? නෑ, මේ ඔක්කොම දේශපාලන රැකවරණ තියෙන්නේ. කුඩු කියන්නේ සාමාන්‍ය බිස්නස් එකක් නෙවෙයි. හෙරවුන් කිලෝ එකක් රුපියල් කෝටියක් වෙනවා. කිලෝ 100ක් අහු වෙනවා කියන්නේ කෝටි 100ක්. කෝටි 100ක බිස්නස් එකක් කරන්න පුළුවන් කාටද? හක්මන කුරුදු භාගයක් තියෙන කෙනාට.
නන්නේද කිතුල් රාටි කප් කරන්න පුළුවන්. හෙරොයින් බිස්නස් කරන්න බෑ, අයිස් බිස්නස් කරන්න බෑ. ඒවා කරන්නේ ලොකු අය. ඒවා කොහොමද ගොඩ බාපු වෙරළ ඉඳන් හක්මලට එන්නේ කොහොමද? බැරියර් කීයක් තියෙනවද? පව් කරන්නේ කොහොමද? මේ ඔක්කොම ඉයලා රකවරණේ තියෙන්නේ. ඒ සල්ලි තමයි මතක තබා ගන්න. මං කිව්වේ ඒගොල්ලෝ ගාව බලය තියෙනවා, මාධ්‍ය තියෙනවා, ධනය තියෙනවා. කොහෙන්ද ওই ධනය? ලක්ෂ්මන් යාපා චන්ද කාලේට පුතු බෙදුවේ කුරුඳුවත්ත කුරුඳු තලලද නෑ? අර අපරාධකාරයෝ ආරක්ෂා කරනවා, අපරාධකාරයෝ සල්ලි පොම්ප කරනවා චන්දිට. මෙහෙමයි වෙන්නේ. චන්දට සල්ලි පොම්ප කරනවා. පොම්ප කළ මොකද කරන්නේ? උපාසකම්මට සිල් රැද්ද දෙනවා. උපාසක තාත්තට අරක්කු බෝතලේ දෙනවා එක අතින්. මේ මොකද්ද? හරිද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ සල්ලි, ඒ ධනෙ කොහෙන්ද? ඒ ධනෙ කුරුඳු තලලා නෙමෙයි, ඒ ධනෙ ගම්මිරිස් කඩලා නෙමෙයි, ඒ ධනෙ මුහුද මාළුටි කල්ලලා නෙමෙයි, ඒ ධනය මේ අපරාධකාරයන්ගේ ධනය. අන්නේ ධනෙ වියදම් කරන අය ආණ්ඩු ආපුවාම රැකලා දෙනවා බිස්නස් වල. එතනෝල් බිස්නස් එකට, හෙරොයින් බිස්නස් එකට, අයිස් බිස්නස් එකට ඒකෙන් ධනෙ එකතු කරනවා, ඡන්ද කාලෙ බෙදෙනවා. එන රටක වැදගත් මොකද්ද? නීතියේ විධානයේ ආධිපත්‍ය රටක වැදගත්. අන්න මේ රටේ කාටවත් සාධාරණ නීතියක් ඉටු කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් විතරයි. අපිට බේරගන්න කුඩුකාරයෝ නැහැ, අපිට බේරගන්න හෙරොයින් කාරයෝ නැහැ, අපිට බේරගන්න නේද කට්ටිය නැහැ. මේ වේදිකාවයි සමන්විතලා ඉන්නේ අපරාධ වලට හවුල් වුණා එනෙවි, අපරාධයක් කරන අපේක්ෂාවෙන් ඉන්නා එනෙවි. මේ රටේ අම්මලා තාත්තලා රට මේ පත් වී තිබෙන ව්‍යසනයෙන් මුදවා ගැනීම සඳහා අවංකව වැඩ කරන මිනිස්සු තමයි ජාතික ජන බලවේගයට එක්රැස්ලා ඉන්නේ. මේ අනෝරා වැස්සේ දවස් ගණනාවක මේ වැස්සේ ඔගොල්ලෝ මෙතෙන් එක්රැස්ලා තියෙන්නේ මොකටද? බිස්නස් එකක් ගන්නද? බාර් ලයිසන් එකක් ගන්නද? නෑ, මේ ඔක්කොම රැස්ලා ඉන්නේ මේ රට වෙනස් කරන්න ඕන කියන ස්ථිර අධිෂ්ඨානයේ. අන්න එහෙම ව්‍යාපාරයකට කර මේ රට හදන්න පුළුවන්. අපි මේ වැඩේ කරමු. ඊළඟ මේ රටේ ප්‍රධාන ව්‍යසනය ඊළඟ වංචා දූෂණය. අපි මේක නතර කරමු. නතර කරන විතරක් නෙවෙයි, වංචාව දූෂණය යෙදුණු අයට දඬුවම් දෙනවා. දඬුවම් දෙනවා විතරක් නෙවෙයි, හොරකම් කරපු දීපල යලි පවර ගන්න සැකත් තියාගන්න. මීට සති දෙකකට විතර පාර්ලිමේන්තුවේ මම මේක කිව්වාම ජොන්ස්ටන් නැගිටලා කිව්වා මට දූෂිතයන්ට දඬුවම් දීමේ බලය තියෙනවා කිව්වා. මම කිව්වා ඒ බලය මට තියෙනවා නම් ඔය ඉස්සරහා පේලිය කට්ටියම මේ වෙනකොටත් ඇතුලේ කිව්වා. ටීවී එකේ ගියා දකින්නද? කවුද හිටියේ ඉස්සරහා පේලිය? එස්.පී. සනායක කොළඹ විශ්වවිද්‍යාලයට දානපතිනියක් ගියක් පරිත්‍යාග කරා හොස්ටල් එකට. ඒක තිබුණ ඇද්දල පෙට් මොකද්ද පෙට්ටකම් කරුවල ලී ඔක්කොම අරන් ගියා ගෙදර එස්.පී. ආ හරිද? ඉරේ ඊළඟ හිටිය කවුද? ජොන්ස්ටන්. ඊළඟ හිටිය කවුද? කෙහෙලිය. ඊළඟ හිටිය කවුද? ඉස්සරහා පේලිය. හොඳේ ඊළඟ හිටිය නිමල් සිරිපාල. ඊළඟ හිටිය කවුද? මහින්ද රාජපක්ෂ. මං කිව්වා ඉස්සරහා පේලිය ඔක්කොම ඇතුලේ කිනු එතුමා මත තබා ගන්න. අපිට මේ කිසි කෙනෙක් එක පෞද්ගලික තරහක් නෑ. හැබැයි අද ආණ්ඩි වාර්තා කියන මොකක්ද? අධිබන්ධ පෝෂණය අපේ දරුවන් පිළෙන බව, ගැබිලි අම්මට හරියම ආහාර වේලක් නැති බව, ඉස්පිරිතාලේ බෙහෙත් පෙත්ත නැති බව, තරුණයන්ට රැකියාවක් නැහැ, තරුණයන් රස්සාවක් වගේ රට දාලා යන්න සිද්ධ වෙලා තියෙනවා, දාලා යන තරුණියන්ට ඕමානේ ගණිකා වෘත්තියට වෙන්දේසිය විකිණෙන්න වෙලා තියෙනවා. මෙම අපරාධයක් මේ රට කරපු අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ නැද්ද? අන්න මේ වංචා දූෂණය නතර කරන එකත්, වංචනය ගැන දූෂණ දඬුවම් දෙන එකත්, වංචා කරන ලද දීපල පවර ගන්න එකත් කරන්නේ ජාතික ජන බලවේගය විතරයි. අපි ඒක කියනකොට සජිත් ප්‍රේමදාසත් මේ දවස්වල ඒක කියනවා. එයා ආපුවම පරම්පරාවන්ට දඬුවම් දෙන්න මොකද්ද මන් දන්නේ කියනවා. දකුණු අත පැත්ත බලනකොට කිරියල්, වම් පැත්ත බලනකොට රාජිත, පිටිපස්ස බලනකොට හැරිස, උඩ බලනකොට විජමුණි, බිම බලනකොට එයා. එයා එයා දඬුවම් දෙන්න මත තබන කවදාවත් දූෂිතේ තව දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නෑ. දූෂිතේ කවදාවත් දූෂිතෙකුට දඬුවම් දෙන්නේ නැහැ. හැම වෙලාවම දූෂිතය කරන්නේ තව දූෂිතෙක් රකින්න එක. අනේ දූෂිතයන්ට දඬුවම් දෙන්න ඕන නේද? එහෙම වෙනසක් ඕනේ නැද්ද?
අන්නේ වෙනස ඇති කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් වෙනස. අපේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. අපි විදේශ රටවල් වල ලංකාව පිළිබඳ ප්‍රතිරූපය ඉහළ නංවනවා. ලෝකයේ දියුණුම රාජ්‍ය බවට පරිවර්තනය කරන්න අවශ්‍ය වෙන ආර්ථික සැලසුම් අපි හදනවා. සංචාර කර්මාන්ත කොහොමද? අපේ තියෙන සම්පත් වලින් අපි කොහොමද උපයෝග කරගන්නේ? අපේ කුරුණු සම්පත නේද? අපිට ආවෙනකු කුරුඳු, ගම්මිරිස් තේ, අපිට ලෝකෙම සුවඳම තියෙන කුරුඳු තියෙනවා, ලෝකෙම සැරම තියෙන ගම්මිරිස් තියෙනවා, ලෝකේ ජනප්‍රියම තේ තියෙනවා. ඒ වගේ හදාගන්න බැරි වෙච්ච රට රනිල් කියන කන්සෞලින් හදනවා. හරිද? මේ ඔක්කොම තිබිලා හදාගන්න බැරි වෙච්ච රට කන්සෞලින් හදයිද? නේද? කන්සවලින් මේ රට හැදුවත් හදන්නේ ජාතික ජනබලවේග විතර මත තියාගන්න. උනට ඕක. ඇයි? නේද? ලෝකේ ජනප්‍රියමතේ, ලෝකේ සුවඳම කුරුඳු, ලෝකේ සරම ගම්මිරිස්, ලෝකේ වැඩිම කාබන් ප්‍රතිශතය තියෙන ඉල්මන කාබන් නිධිය, මිනරන් නිධිය, භෝගාපතල කහට කාපතල, ඇලහැර, ඔක්කම්පිටිය, රත්නපුර, මහා මණික් නිධි, පුල්මුඩේ, මහා කණ්ඩවැලි නිධිය, අවුරුදු 800කට ඇති පෝර නිෂ්පාදනය කරන ඇපටයිට් නිධිය, මන්නාරම් ද්‍රෝණි විතරක් හුලං වලින් හදන්න පුළුවන් මෙගාවට් 2000ක විදුලිය හුලඟෙන් හදන්න පුළුවන්. මතක තබා ගන්න, හුලඟෙන් හදන්න පුළුවන් 750ක් යන්නේ විදුලි එකකයක් හදන්න. නිෂ්පාදන වියදම ගියාම අවුරුද්දකේ නිෂ්පාදන වියදම කවර කරගන්න පුළුවන් 750ක් යන්නේ විදුලිය හදන්න පුළුවන් මෙගාවට් 2000ක් මන්නාරම් ද්‍රෝණි. එවැනි සම්පත් තිබුණු රට විනාශ කර පාලකයෝ කංශවලින් හදයිද? තනමල්විලි මත තියාගන්න. මේ රටේ තියෙන සම්පත් ඉතා හොඳින් කළමනාකරණය කරලා මේ රට ගොඩනගන්නේ ජාතික ජනබලවේගය. එතකොට අහනවා, ඔයගොල්ලන් කතා හොඳයි, ඔයගොල්ලන්ගේ අදහස් හොඳයි, හැබැයි ඔයගොල්ලෝ මේ වැඩේ කරන්නේ කවුද? ඒකත් අපි ගාව රවී කරුණානායකලා නැත. අපි ගාව බැසිල් රාජපක්ෂලා නැත. දැන් අපෙන් අහනවා, කවුද ඔයගොල්ලන්ගේ ආර්ථිකය බාරගන්නේ? මෙතර කළ ආර්ථිකය කරේ කවුද? මහින්ද රාජපක්ෂ මුදල් ඇමති, බැසිල් රාජපක්ෂ ඕලෙල්වත් කරාද මන් දන්නේ මුදල් ඇමති. හරිද? මංගල සමරවීර මුදල් ඇමති, ෆැෂන් ඩිසයිනර්, හොඳ ජොබ් එකක්. නමුත් එයාගේ වෘත්තිය ඒක. අපෙන් අහනවා, කවුද ආර්ථිකය හසුරුවන්නේ? මත තබා ගන්න, අපි කිසි අමාත්‍යංශයකට තනි පුද්ගලයන් අතෙක් නෙමෙයි මෙහෙවන්නේ. අපි අමාත්‍යංශ රදල කවුන්සිල් එකක් හදනවා. ඇයි මං එහෙම කියන්නේ? අපි හැම කෙනාටම හැකියාවන් තිබෙනවා, දුබලතාවයන් තියෙනවා, දන්නේවා තියෙනවා, නොදන්නේවා තියෙනවා. ඒක තමයි මිනිස්සු. ඔක්කොම දන්නවද? ගිටාර ගහන්නයි, පියානෝ ගහන්නයි, ඒ දණ්ඩේ යන්නයි, ඉනිමගේ නගින්නයි, බස් එලවන්නයි, අලි මන්ත්‍ර කියන්නයි ඉන්නවනේ. එහෙම කට්ටිය නෑ. කට්ටිය ඉන්නේ මොකද? හැකියාවන් තියෙනවා, නොහැකියාවන් තියෙනවා, දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා. ඒතර පාලන කරන්න පුළුවන් කොහොමද? ඒ ඔක්කොම සාමූහිකව ගන්න ඕන. අපිට ඇමතිවරයෙක් නිල වශයෙන් පත් කරනවා. හැබැයි තීන්දුව తీරගන්නේ ඒ ශේත්‍රයේ විවිධ ශේත්‍රම් පිළිබඳ අධ්‍යක්ෂින් තියන අය. දැන් අපි යම් ප්‍රමාණයකට නම් කරන් තියෙන කණ්ඩායම ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ නේද කළමනාකරණ පිළිබඳ මහාචාර්ය අනිල් ජයන්ත, ජයවර්ධන ප්‍රවිශ්වවිද්‍යාලයේ ආර්ථික පිළිබඳ මහාචාර්ය ජනකුමාර් සිංහ, කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික පිළිබඳ මහාචාර්ය සීතා, ඒ වගේම නේද අපේ ශාන්ත ජයරත්න, ඒ වගේම එකවුන්ටන් කෙනෙක් ඇටියට වැඩ කරන අපේ සුනිල් ගමගේ. ඒගොල්ලෝ මොකද වෙන්නේ? විෂයම් පිළිබඳ ඥානෙ තියෙනවා. හැබැයි විෂයම් පිළිබඳ ඥානෙ තිබිලා වැඩක් නැහැ. ජනතාවගේ ආර්ථිකේ හදගස්ම තේරෙන්න ඕන. මොකද්ද වෙන්නේ? බෙහෙත් ටික උනොත් මොකද්ද වෙන්නේ? රුපියල් කඩාවැටුනොත් මොකද්ද වෙන්නේ? පොලි අනුපාත කිහිල ගියොත් මොකද්ද වෙන්නේ? සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ ගඳ සුවඳ දැනෙන හඳුන් නැති සහෝදරයෙක් ඉන්නේ ඒක ඇතුළේ. මොකද කියන්නේ? එහෙම කට්ටිය තමයි මෙහෙවන්නේ. එක්කෙනෙක් න්‍යායික දේවල් කියයි, තව කෙනෙක් බැංකු පොලි අනුපාත ගැන කියයි, තව කෙනෙක් ජනතාවගේ ජන ජීවිතයට බලපාන ආකාරය ගැන කියයි. ඔක්කොම එකතු කරලා හොඳ තීන්දුව ගනි. කෝකද හොඳ? බැසිල් ඉන්න එකද හොඳ? ඒ වගේ කවුන්සිලයක් ඉන්න එකද හොඳ? අන්න අපි පාලනය කරන විදිහ. කුස්කර්මාන්ත ගත්තොත් අපේ රටේ
දෙමුහුන් වී නිෂ්පාදනය කරලද දීර්ඝ කාලයක් පරේක්ෂණ කරලද ආචාර්ය ධනපාල අන්න කවුන්සිලේ ඉන්න. අපේ රටේ බාස්මතිසාල් පරේක්ෂණ හොයාගන්නලද ආචාර්ය සුමිත් අන්න කවුන්සිලේ ඉන්න. අපේ රටේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් අධ්‍යක්ෂ ජූර අධ්‍යක්ෂ ධූරේ දරපු මාංකොට්ටේ මහත්තයා අන්න ඉතරී. අපේ රටේ මාපලාන කුසි විද්‍යාපීඨයේ කුසි ආර්ථික විද්‍යාපීඨ මහාචාර්ය අභය වික්‍රම මහත්තයා මෙතනත් ඉන්න කවුන්සිලෙත් ඉන්න. ඒගොල්ලන්ට අභය වික්‍රම මහත්තයා නේද කුසි ආර්ථික විද්‍යාපීඨ මදව අදහස් ටික තියෙනවා. අපි ගත්තොත් ධනපාල මහත්තයා එයාට ගත්ත පර්යේෂණ ගැන අදහස් තියෙනවා. කොහොමද බීජ දියුණු කරන්නේ? වැඩි අස්වැන්නක් ගන්න කොහොමද ඒක තියෙනවා? හැබැයි අධ්‍යාපනික අධ්‍යක්ෂකීම් ටික තියෙනවා අභය වික්‍රම මහත්තයාට, පර්යේෂණ අධ්‍යක්ෂකීම් ටික තියෙනවා ධනපාල මහත්තයාට. මම උදාහරණයට ගන්නෙ. හැබැයි ගොවි ජනතාවගේ ජීවිත ගැන සමහර විට අධ්‍යක්ෂකීම් නැහැ. එහෙනම් ගොවි ජනයාගේ කොතනක හරි ප්‍රශ්නයක් මතුනොත් හෙට මැදිරි ගිරියද පහුවදක් පහුවදා කහටගස්සේ කියලාද පහුවදා මිලිපිටියද පහුවදා අම්පාරේද ભેදකින් තොරව ගොවි ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැටිලා වැඩ කරන නාමල් කරුණා සහෝදරයත් එක්ක ඉන්න. හොඳ මොකද්ද මේ යල මහ දෙකක් නඳුනන්නේ නැති නේද මහින්ද අමරවීරද? එයා කියන්නේ මොකද්ද? මේ දවස්වල වට්ටක්ක මොනවාද එළවලු ගණන්. ඒතර කියන්නේ මොකද්ද? වට්ටක්ක ලාබයින වට්ටක්ක කණ්ඩ. හරි. බැසිල් රාජපක්ෂ කියනවා මේ ගොවිය හරි කම්මැලි. හේන කෙටුවා වට්ටක් යට දෙකක් ගත්තා. ඒක වැපුරුවා ඊළඟ දවසේ කියලා වට්ටක් කඩන් ආවලු. මිනිහා ඇතර මිනිහට කප්පන් හම්බෙන දේ වට්ටක් හැදෙනවා කියලා. ජනතාවගේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහුණු මිනිස්සුන්ගෙන් තමයි ආණ්ඩුව හදන්න ඕනකම තිබෙන්නේ. පරිශන ඕන, දැනුම ඕන, අධ්‍යක්ීම් ඕන. මිනිස්සුගේ ජන ජීවිතයත් එක්ක ගැට ගැහිච්ච කණ්ඩායමක් ඕන. අන්න ඒ කණ්ඩායමින් කාගාවද ජාතික ජන බලවේගිකව මතකද බලන්න. ඒ විතරක් නෙමෙයි මේ රට ගොඩනඟන අවංකභාවය ඕන, මේ රට ගොඩනඟන කැපකිරීම ඕන, මේ රට ගොඩනඟන අදූෂිතභාවය ඕන. අදූෂිතභාවයේ තියෙන අවංකභාවයේ තියෙන කැපකිරීම සහිත මිනිස්සු මේ වේදිකාවේ ඉන්නේ. මතකද බලන්න. අන්න ඒ අයට පාලනය මාරු කිරීම තමයි වෙනසක් කියන්නේ. එහෙම නැතුව අපි කොච්චර කාලයක් විහාර මාදේවිලා පස්සේ ගියාද, දුටු ගෙමුණු පස්සේ ගියාද, වැඩ කරන විරුව පස්සේ ගියාද, ආසියාවේ ලොකු මෝලේ පස්සේ ගියාද, කොච්චර කාලයක් ගියාද? තනි තනි මිනිස්සුන්ට කිසිවක් කරන්න බෑ. සමත් වෙන්න ඕන මොකටද? හැම මිනිහෙක්ම පුද්ගලික ගත්තොත් දන්න දේවල් තියෙනවා, නොදන්න දේවල් තියෙනවා, හැකියාවන් තියෙනවා, දුබලතාවයන් තියෙනවා. පාලනයක් කියන්නේ මොකද්ද? දන්න දේවල් ටික එකතු කරගන්න එක, හැකියාවන් ටික එකතු කරගන්න එක. ඒක තමයි පාලනය කියලා කියන්නේ. අපේ රට එහෙම නෙමෙයි. අපේ රටේ දන්න දේ නොදන්න දේ නොදන්න අටමඟලකුත් නැහැ ජනාධිපතිවරයා. මිනිහා කාබනික පොහොර ගැනක් දන්නවා, සේන දළඹුව ගැනක් දන්නවා නේද? පෞගි දවස්වල සේන පිසියක් කොහොමදේ? හරි. අර මොකද එප්පාවල පැත්තේ. ඒ කාලේ යනවා එක සතියේ කහට ගස් දිගිරි, ඊළඟ සතියේ එප්පාවල, ඊළඟ සතියේ මැදවච්චි, හැම සෙනසුරාදම. කට්ටිය බැලුවා මේ ගෝට මොකටද මෙච්චර අනුරාධපුර ඉන්නේ කියලා. බලන ඥානක්ක. ඒක තමයි ඇත්ත. ගිහිල්ලා තිබන් දැක්ක නේද? ඔය මොකද්ද මේ? බඩිරු ගවගාවකට ගිහිල්ලා සේන දළඹුව බලන්න. මෙයා මේ කොලේ ඉඳන්ද කන්නේ කියලා අහනවා. ගොවි මහත්තයා කියලා නෑ, ගෙදර ඉඳන් අරන් ඉන්නේ කියලා. මෙහෙම යක්කු. ඕකට යන්න හොඳ කුඹුරකට පරේෂන් නිලධාරයන් ඉන්නවා. ඒගොල්ලෝ කැඳවනවා සේන දළඹුව ඇවිල්ලා තියෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද විසඳුම? ඕක මේ කාමරි ඉඳන් කරන්න ඕන.